සුභම සුබ උදෑසනක් වේවා මාදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ. හෙබ්‍රෝ පොතේ 4 වන පරිච්ඡේදයේ 12 වන වගන්තිය හරි ලස්සනට මෙහෙම කියනවා. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය, ක්‍රියාශීලීය, දෙමුහත් කඩුවකට වඩා තියුණුය. ඒ වචනේ බලය අද දවසෙත් අපි අත්දකිමු, අයිති කරගනිමු, ජීවත් කරමු. අද සාමාන්‍ය සමයේ 10 වන සතියේ සිගුරාදා දවසයි. දෙවියන් වහන්සේගේ වචනය දවසින් දවස මට ඔබට අභියෝග කරනවා. මහත්මා ගාන්ධිතුමා කියපු හරි ලස්සන දෙයක් තමයි, එතුමා කියනවා අපේ හැඟීම් දැනීම් තමයි සිතුවිලි බවට පත්වෙන්නේ. අපේ සිතුවිලි තමයි අපේ වචන බවට පත්වෙන්නේ. අපේ වචන තමයි අපේ ක්‍රියාවන් බවට පත්වන්නේ. අපේ ක්‍රියාවන් තමයි පුරුදු බවට පත්වන්නේ. අපේ පුරුදු තමයි චරිතේ බවට පත්වෙන්නේ, ජීවිතේ බවට පත්වන්නේ. එතකොට ජීවිතේ ලස්සන වෙන්න, චරිතේ ලස්සන වෙන්න, චරිතේ ශුද්ධවන්ත වෙන්න, ජීවිතේ ශුද්ධවන්ත වෙන්න මොනතරම් හැඟීම් දැනීම් උදව් වෙනවද, බලපානවද? එක පාපකාරී හැඟීමක් පාපයට මොනතරම් අවස්ථාව අස්වැසිල්ල සපයනවද, අපි එතන නවතිනවද? ඒකයි ජේසු බොහොම පැහැදිලිවම කියන්නේ. හරි ලස්සනයි වචනය, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගෙන් බැලූ කෙනීම ඔහු ඈ සමග සිතින් කාම මිත්‍යාචාරය කරයි. මම අද දවසේ ඔබට යෝජනා කරන්නේ අපේ සිතුවිලි, අපේ හැඟීම් දැනීම් ලස්සන වුණොත්, සුද්ධවන්ත වුණොත් මොනතරම් අපේ සම්බන්ධතා මේ සමාජයේ, මේ ලෝකයේ සුද්ධවන්ත වෙයිද? සහ ඊටත් වඩා දෙවියන් වහන්සේගේ ප්‍රතිහාර මා තුළ ඔබ තුළ උන්වහන්සේ ඉටු කරයිද? ඒ නිසා අපේ හැඟීම් දැනීම් සම්බන්ධව අපි ප්‍රවේසම් වෙමු. ඒවා තමයි අපේ ජීවිතයේ බවට පත්වෙන්නේ, අපේ චරිතයේ බවට පත්වෙන්නේ. හැඟීම දැනීමෙන් පවා අපි උන්වහන්සේට උදව් කරමු. උන්වහන්සේගේ සිහිනය මා තුළ ඔබ තුළ සැබෑ කරන්න. ඒ වරක් ප්‍රසාදය දැනෙන්න හැඟෙන සුබ දවසකට දෙවියන් වහන්සේගේම දේව ආශිරි ඔබ සියලුම දෙනාට. ජෙසුපීටයි.